කැමතිව තුමාගෙන් දැනගන්නට දැන් ව්‍යාපාරයක් නැත්නම් ව්‍යවසායකෙක් වෙන්න කොතරම් සිහින තිබුණත් ඇතැම් වෙලාවට අපේ කෙනෙක්ට හිතන්න පුළුවන් නැත්නම් මේ සඳහා යොමු වන්නට අදහසින් ඉන්න පුද්ගලයෙකුට හිතෙන්නට පුළුවන් මට මෙතරම් විශාල මුදලක් ව්‍යාපාරයක් කිව්වම අපිට එකසරට මතක් වෙන්නේ ලොකු මුදලක් මෙතරම් මුදලක් වැය කරන්නේ කොහොමද කියන කාරණය මතුවෙන්නට පුළුවන්කම තුන ඇත්තටම මේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න විශාල මුදලක් අවශ්‍ය කරනවාද බොහොම හොඳ ප්‍රශ්නයක් ගොඩක් අය ඕකත් එක්ක තමයි රැඳිලා ඉන්නේ ගොඩක් අය හිතනවා මට බිස්නස් එකක් පටන් ගන්න නම් රුපියල් ලක්ෂ ගණන් සල්ලි ඕනේ කියලා කෙටිම පිළිතුර තමයි ව්‍යාපාරයක් පටන් ගන්න සතයක්වත් ඕනේ නැහැ කියන එක. දැන් කාට හරි හැඟෙන්න පුළුවන් සතයක්වත් නැතුව පටන් ගන්න පුළුවන්ද කියලා. පුළුවන්. දැන් හොඳ උදාහරණයක් මම එක එක්සර්සයිස් එකක් කෙරෙව්වා වැඩසටහනකදී. ඒකෙදී අපි කරේ අපි හිතමු වැඩසටහනට 20 දිනක් විතර ආවා කියලා. අපි කළේ දැනට ඉන්න ව්‍යවසායකකෙන් රුපියල් 50,000ක් විතර බඩු ටිකක් අපි ඉල්ලගත්තා. මම මේ පොඩි උදාහරණයක් කියන්නේ. එතකොට එයා කියනවා මං ඇහුවා ඔයාට මේකට අපිට කොච්චරක් කමිෂන් එක දෙන්න පුළුවන්ද රුපියල් 50,000ක බඩුවකුන් ලදුන්නොත් 20%ක් දෙන්න පුළුවන් කියලා. ඔබ හිතලා බලන්න 50,000න් 20%ක් කියන්නේ කීයද රුපියල් 10,000ක්. එතකොට මේ වැඩසටහන අතරතුර මේක අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහභාගී වෙච්ච ඇස් අන්ධ පිරිසකට කළේ. ඒ පිරිසේ බහුතරයක් හිටියේ ඇස් අන්ධ එයාට අවශ්‍යයි යම් ව්‍යාපාරයක් පටන් ගන්න. ඉතින් මම ඒ වැඩසටහන අතරදී හොයාගත්ත එක්කෙනෙක් එයාට ඕනේ රුපියල් 5000යි තමන්ගේ ජීවිතේ කොට දාගන්න. මෙයා මාස ගාණක් අවුරුදු ගාණක් මේ රුපියල් 5000 හොයනවා මූලික අරමුදල හොයාගන්න බැරුව. ඉතින් අපි මම මොකද කරේ අනිත් අයට කිව්වා මේකෙන් එන කමිෂන් එක ඔයගොල්ලෝ කැමතිද අරයා පටන් ගන්න ව්‍යාපාරයට අරමුදලක් විදියට දෙන්න. කට්ටියම කැමති වුණා. අර රුපියල් 50,000 වගේ බඩු ටික අපිට පැය එකහමාරක් ඇතුළත ඉලක්ක ටිකක් දුන්නා. ඒගොල්ලෝ ඒක සැපරුවා. ඒක එක අවස්ථාවක් වුණා එතනදී යාට ආරම්භක අරමුදල හොයාගෙන මම ඒ පොඩි උදාහරණයක් කිව්වේ ඊට අමතරව අපේ තියෙනවා ප්‍රාග්ධනයට වඩා ශ්‍රමය කියන සාධකය අපි දන්නවා නිෂ්පාදන සාධක ගැන කතා කරනකොට භූමිය ගැන කතා කරනවා ශ්‍රමය ගැන කතා කරනවා ප්‍රාග්ධනය ගැන කතා කරනවා ව්‍යවසායකත්වය ගැන කතා කරනවා එහෙනම් ශ්‍රමය කියන සාධකය රුපියල් 7වලට අපිට හරවන්න හරිම ලේසි අපේ රටේ එහෙනම් ශ්‍රම සාධකය මුදල් බවට පරිවර්තනය කරගත්තොත් අනුන්ගේ ණය නොවි මගෙම කියලා ව්‍යාපාරයක් අපේ රටේ පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මහා පරිමාණයට මුදල් අවශ්‍ය කරන්නේ නැහැ ව්‍යවසායකෙක් නැත්නම් සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීම. අවශ්‍ය නැහැ. හොඳම උදාහරණේ ෂෙල් ගෑස් සමාගම ලෝකේ. ලංකාවේ වැඩසටහන් අපිම කළා වැඩසටහන් 1000කට යහා මුළු ලංකාවෙම තරුණ ව්‍යවසායකත්වයේ නගා සිටුවන්. ඇයි ඒ කළේ මාකස් සැමුවල් කියන තරුණයා එංගලන්තේ සත පහක්වත් තිබුණේ නැහැ උගත්කමක් නැති තරුණයෙක්. මේ උගත්කමක් නැති තරුණයා මොකද කළේ හවසට බීච් එක දිගේ මේ ඇවිදිනවා. එහෙට යනවා මෙහෙට යනවා යන ගමන් කල්පනා කරනවා මට ජීවත් වෙන්න මාර්ගයක් මට ව්‍යාපාරයක් කරන්න ඕනේද රස්සාවක් කරන්න ඕනේද මුකුත් තේරෙන්නේ නැහැ. මෙයා ඇවිදගෙන ඇවිදගෙන යනකොට මේ බීච් එකේ දවස් ගාණක් සති ගාණක් මාස ගාණක් එක පාරටම රළ පහර ගොඩ ගහලා එයාගේ කකුල් දෙක හොඳටම තෙමෙන්න ඒකම ආව විශාල ප්‍රමාණයක සිප්පි කටු තොගයක්. මෙයා මොකද කළේ මේක ලස්සන සිප්පි කටු තිබුණා මේ සිප්පි කටු ටික මෙයා එකතු කරගත්තා. එකතු කරගෙන මෙයා ගෙදර අරන් ගියා. අරගෙන ගිහිල්ලා මේ සිප්පි කටු ටික ඔහොම බිම දාලා මෙයා බැලුවා මෙතන ලස්සන සිප්පි කටු තියෙනවා. මේ සිප්පි කටු වලින් මට බැරිද මොනවා හරි කරගන්න. ඒක එයාගේ නිර්මාණශීලී ශක්තිය එයා යොමු කළා අර සිප්පි කටු වලට. එයා හිතුවා මේ සිප්පි කටු වලින් මම මොනවා හරි කොහොම හරි ජීවිතේ ජය ගන්න යමක් කරන්න ඕන කියලා. සති ගාණක් හිතනකොට එයාට මතක් වුණා මේ සිප්පි කටු හොඳට සුද්ධ කරලා ගත්තා. මෙයාට මතක් වුණා හේ කාන්තාවන්ගේ මාල තිබුණාට මේ සිප්පි කටු වගේ මාල නැහැ කරේ. එහෙනම් මම පොඩි අත්හදා බැලීමක් කරන්න මේ සිප්පි කටු ටික එකතු කරලා මෙයා මොකද කළේ නූල් දාලා සිප්පි කටු මාල 10ක් 15ක් හැදුවා. හදාගෙන මොකද කළේ මේ මාල 10ම මෙයා කරේ දාගෙන ගියා. බීච් එකටම ගියා එයා. ගිහිල්ලා මොකද කළේ මෙයා මාල කීපයක් අර ඉන්න කාන්තාවන්ට දුන්නා මැඩම් මේක මට මම නොමිල දෙන්නේ චුට්ටක් දාලා බලලා ඊළඟ දවසේ මට ඇවිල්ලා පොඩ්ඩක් මේ ගැන අදහසක් දෙන්න. ඊට පස්සේ මෙයා ගියා දවස් කීපයකට පස්සේ අර ගොල්ලෝ බොහොම සතුටින් මෙයා පිළිගත්තා කිව්ව කට්ටිය අහනවා කියලා කොහෙන්ද මේ මාල ගන්න පුළුවන් කියලා. එහෙනම් සත පහක්වත් පියදන් නොකර තමගේ නිර්මාණශීලී ශක්තිය තියෙනව නම් එතන තියෙනවා තමන්ගේ ව්‍යාපාරික දියුණුවේ රහස සහ බීජය. ඒ සඳහා මඟ පෙන්වීම තමයි ව්‍යාපාර සංවර්ධන කේන්ද්‍රය විදිහට සිදු කරන්නේ. දැනට ලංකාවේ අපි
සිය දහස් ගානක ව්‍යාපාර තරුණ ව්‍යවසායකත්වයේ සහ පවතින ව්‍යාපාර නගා සිටීම කරලා තියෙනවා දැනටත් කරගෙන යනවා ලංකාවෙම.